අයිබෝන් ආමේකදලා ඉන්නේ SLG YouTube channel එකෙන් එන තවත් වීඩියෝ එකක් ChatGPT මේ නම මේ දවස්වල සෑහෙන ප්‍රසිද්ධ වචනයක්. ඉතින් මේ වෙද්දී අපි ඉන්ටර්නෙට් එකේ හැමතැනම බලුවා ChatGPT කියන්නේ මොකද්ද? මේක නිසා අපි තියෙන jobs පවා නැති වෙයිද? අනාගතයේ තියෙන job market එක මේක නිසා නැති වෙලා යයිද? මේ වගේ විවිධ දේවල් social media වල අපිට බලා ගන්න හම්බ වෙනවා. මේ ChatGPT කියන්නේ මෙච්චර දරුණු දෙයක්ද? මොකද්ද මේ ChatGPT කියන්නේ? ඒ වගේ මේ ChatGPT වැඩ කරන්නේ කොහොමද? සා මේකෙන් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? අපි අද කතා කරමු ChatGPT ගැන හැමදේම. වීඩියෝ බලන කෙනෙක් වීඩියෝ ෂෙයා කරන්න යාළුවත් එක්ක දැනගන්න. ඊට වඩා මේ වීඩියෝ පල්ලා දෙන ලයික් බටන්ස් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේ මේ වීඩියෝ එක බටනම දෙ තමයි අනිවාර්යෙන් ඇවිල්ලා පල්ලා එක කමෙන්ට් එකක් දාන්න. සමහර කට ජීවිතේටත් මගේ වීඩියෝස් බලලා කමෙන්ට් දාන්න නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වුණාට අද වීඩියෝ එක ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න. මොකද හැමදාම වීඩියෝ සරම මම ඕගොල්ලෝ පැත්තට කතා කරන්න මට ඕගොල්ලන්ගේ අදහස් ආන දෙන කමෙන්ට් සෙක්ෂන් එක. ඒක නිසා මේ වීඩියෝ එක දාන හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරන්න උත්සාහ කරනවා. ඒක නිසා අනිවාර්යෙන් පල්ලා එක කමෙන්ට් එකක් දාලා යන්න. මොකද මේ ChatGPT කියන්නේ? ඊට කලින් අපි කතා කරමු සාමාන්‍ය මිනිස්සෙක් ගැන. අපි දන්නා මිනිස්සෙක් මේ ලෝකෙ එළි දැක්කට පස්සේ මේ මිනිස්සට එහෙම නැත්නම් මේ පොඩි ළමයාට කිසිම වචනයක් කතා කරන්න බෑ. නමුත් ඉවෙන්චුවලි කාලයක් යද්දී මෙයාට කතා කරන්න හැකියාව ලැබෙනවා. වචනේ වචනේ මුලින්ම ගොතක ගා ඊට පස්සේ පොඩ පොඩ කතා කරනවා. සමහරක් වැරදි වැරදි කතා කරනවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට කතා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉස්කෝලේ එහෙම ගියාට පස්සේ ව්‍යාකරණ වගේ දේවල් හැදිලා ලියන්න කියන්න හරියට හැමදාම පුරුදු වෙනවා. ඒ වගේම පොත්පත් කියවද්දී තවදුරටත් වොකැබියුලරි කියන එක එහෙම නැත්නම් තමන් දන්න වචන ප්‍රමාණය වැඩි වෙලා ගොඩක් බර වචන පාවිච්චි කරලා අපිට දේවල් කතා කරන්න හැකියාව ලැබෙනවා. මේ විදිහට තමයි සාමාන්‍ය මිනිස්සෙක්ගේ සිද්ධ වෙන්නේ. නමුත් අපි අද කතා කරන කම්පියුටර්ස්ත් අද දිනුන වෙලා තියෙන අපි වගේම මිනිස්සෙක් විදිහටම ඉන්ටරැක්ට් කරන්න. ඒ වගේ මේ ලැන්ග්වේජස් පාවිච්චි කරලා අපිත් එක්ක කතා කරන්න හෝ අපිත් එක්ක දේවල් ෂෙයා කරන්න පුළුවන් තරමට මේගොල්ල දිනුන වෙලා තියෙනවා. අපි කතා කරන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන ගොඩක් වීඩියෝස් මම මේ විදිහට හදලා දෙන්නේ නිසා මම විශ්වාස කරනවා ඔයාලට අයිඩියා එකක් ඇති මොකද්ද AI එකක් කියන්නේ කියලා. AI කියන්නේ එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධියක් කියලා අපි මේක හඳුන්වනවා. සරලව මිනිස්සෙට හැකියාව තියෙන දේවල් හිතන්න. හැබැයි කම්පියුටර් එක දෙයක් හිතලා කරන්න බෑ කියන එක අපි හැමෝම දන්නවා. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට IT කරපු කෙනෙක් නම් ඉගෙනගෙන නැති කම්පියුටර් එක තියෙන ලක්ෂණ විදියට no IQ no emotions මේ වගේ දේවල් අහලා තියෙන්නේ. IQ නැහැ කියන්නේ දේවල් කරන්න බැරි කම නෙමෙයි. අර process කරන්න පුළුවන් මනුස්සයෙක්ට වඩා හැබැයි දෙයක් අමුතුවෙන් හිතලා කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් feelings නැහැ මනුස්සෙක් දිහා. දැන් උදාහරණයක් විතර මොකක් හරි දැක්කොත් මේ මනුස්සයා පව්, මේක ලස්සනයි, මේක හොඳයි, ආවලා මෙහෙමයි කියලා අපිට impressions ආවට කම්පියුටර් එකට මේ වගේ දේවල් එන්නේ නැහැ. ඒ වගේම යාට දෙයක් හිතලා කරන්න බෑ. උදාහරණයක් විදිහට ප්‍රෝග්‍රෑමර් කෙනෙක් මොන හරි ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා මොන හරි ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකක් දුන්නොත් මේක එක්සිකියුට් කරන්න විතරයි සාමාන්‍ය කම්පියුටර් එකට හැකියාව ලැබෙන්නේ. හැබැයි කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මීට වඩා හාත්පසින් වෙනස් දෙයක්. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ChatGPT වගේව අද අපි ගාවට ඇවිල්ලා තියෙන්නේ. හරි ChatGPT ගැන වැඩිදුර කතා කරන්න කලින් අපි කතා කරමු කොහොමද ChatGPT අපි යූස් කරන්නේ කියලා. ඕගොල්ලෝ බලන්න ChatGPT කියලා Google search කරන්න මම පල්ලා description එකේ නැත්නම් link එක දාන්න. මේ link එකට ගියාට පස්සේ ඕනම කෙනෙක්ට මේක nominee use කරන්න හැකියාව තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මේ website එකේ sign වෙන්න විතරයි. මේ website එක register වුණාට පස්සේ කිසිම ප්‍රශ්න නැතුව ChatGPT එක බලා ගන්න පුළුවන්. මෙතනින් හරියට නිකන් ඔයා කාත් එක්ක හරි Facebook එකේ හරි මොකක් හරි message කරනවා වගේ ඔයාට messages type කරන්න හැකියාව තියෙනවා. දැන් මොකටද මේ ChatGPT එක? මුලින්ම අපි assume කරමු ආ university student කෙනෙක් කියලා. ඔයාට කියන මොකක් හරි බර මාතෘකාව සම්බන්ධයෙන් assignment එකක් හදන්න කියලා. ඔයාට කරන්න තියෙන්නේ මේ ChatGPT එකට ඇවිල්ලා ඔයාට කියන්න තියෙන්නේ මට මේ assignment එකක් කරන්න තියෙනවා මෙන්න මේ මාතෘකාව සම්බන්ධයෙන් මට මේකට මෙච්චර ප්‍රමාණයක ලොකු විස්තරයක් හොයලා දෙන්න කියලා. විශ්වාස කරන්න මේ ChatGPT එකට එක් කරන්න ඉතාමත් සුළු කාලයක් යනවා. හොඳම දේ තමයි මේ ChatGPT එක මේක ලියන්නේ මිනිස්සෙක් විදියට. උදාහරණයක් විදියට ඔයගොල්ලෝ දන්නවා Google search කරොත් ඒත් වාටේ මාතෘකාව ගැන විස්තර හම්බෙවි. හැබැයි ChatGPT එකෙන් මේ විස්තර ඉල්ලුවොත් මෙයා මේක ලියන්නේ හරියට මිනිස්සෙක් ලියන විදියට. තවදුරටත් සරල කරනවා නම් සමහරක් දේවල් අපිට Google search කරලා හොයාගන්න බැරි දේවල් ChatGPT එකේ search කරලා ඔයාලට හොයාගන්න පුළුවන්. සමහරක් ඇඩ්වාන්ස් දේවල් සමහරකට හිතනවා ඇති ඔයාලට මේ කියන මාතෘකාව ඔයා හැර වෙන කවුරුත් දන්නේ නැති තරම් සංකීර්ණ දෙයක් කියලා. කවදාවත් AI එකක් දැනගන්න බෑ කියලා. Trust me ChatGPT එකේ ආයක එයාට කියන්න එයා ඒක ගැන සම්පූර්ණ විස්තරයක් වඩ ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි මම දෙකම ඉන්ටරෙස්ටින්ම දේ තමයි ඔයගොල්ලෝ මේ දන්න SIGIC ස්කූල් එකේ අපි ප්‍රෝග්‍රෑමින් ලෙසන්ස් ගොඩක් කරලා තියෙනවා. ඒක වගේම ඔයගොල්ලන්ගේ ලක්ෂ ගණක් මේ channel එකේ ඉගෙන ගන්නවා. නමුත් ඉතින් ඔයාලට ඕනි කියලා මොකක් හරි කෝඩ් එකක් මේක ටයිප් කරන්න කම්මැලි කියලා ඉතින් මොකක් හරි ලැන්ග්වේජ් Python වෙන්න පුළුවන්, HTML, CSS, JavaScript වෙන්න පුළුවන්, Node වෙන්න පුළුවන්, එහෙම නැත්නම් React වෙන්න පුළුවන්. මේ වගේ මොකක් හරි දෙයකින් ඔයාලට ලියන්න ඕන මොන හරි කෝඩ් එකක්. ඔයාලට ChatGPT එකට කියන්න විතරයි තියෙන්නේ. එයා ඔයා වෙනුවෙන් මේ කෝඩ් එක ලියලා ඔයාලට කොපි කරන්න පවස්තාව ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා කෝඩ් එකක් ලියලා මේ කෝඩ් එකේ මොකක් හරි දෙයක් වැරදුනොත් ChatGPT එකට එක කොපි පේස්ට් කරාට පස්සේ එයා කියනවාට මෙන්න මෙතන තමයි වැරදුනේ කියලා. ඒ වගේ එයා ඒක නිවැරදි කරලා ආපසර කෝඩ් එක හදලා දෙනවා විතරක් නෙමෙයි මේ වැරදිච්ච හේතුව සම්පූර්ණයෙන් එක්ස්ප්ලেইন කරනවා. හොඳම දේ තමයි මේ කෝඩ් එකෙත් මම දැක්කා කමෙන්ට් එකක් දාලා තියෙනවා මෙන්න මෙතන තමයි ටයිපින් මිස්ටේක් එකක් තියෙන්නේ කියලා.
වාහිතාන්න මේක කොච්චර ඇඩ්වාන්ස් දෙයක්ද කියලා. ඉතින් ප්ලේජරිසම් කියන එක ඔයගොල්ලෝ අහලා ඇති. සාමාන්‍ය යුනිවර්සිටි වල මේ විදිහට අපිට මේවෙන් AI වලින් එන දේවල් අපිට ලියන්න බෑ මේ වගේ දේවල් හිතන්න පුළුවන්. ඇත්තටම නැහැ. මොකද මේක ඉන්නේ සම්පූර්ණ මිනිස්සෙක් විදිහට. ඉතින් මිනිස්සෙක් විදිහට හදන කන්ටෙන්ට් එකක් ගොඩක් වෙලාට මම කිව්ව දේවල් වලට අහු වෙන්නෙත් නැහැ. ඉතින් මම මෙතන මේ කතා කරන ඔක්කොම යුනිවර්සිටි ඇසයින්මන්ට් වලට උදව් කරන මේ වීඩියෝ එකක් නෙමෙයි. මේක මේ වීඩියෝ එකේ දේවල් පැහැදිලි කරන්න විතරයි කියන්නේ. এডুকেෂනල් පර්පසස් ඔන්ලි. ඊට අමතරව කොයිල්බර්ට් වගේ එකක් යූස් කරන්න පුළුවන්. මේකත් AI සර්විස් එකක්. මේක යූස් කරලා සමහර කට ප්ලේජරිසම් වලට අහු වෙන තියෙනව පව නැති කරන්න හැකියාව තියෙන මේ වගේ දිග කතන්දර ගොඩක් තියෙනවා. මොකද මේ chat GPT එකත් එක්ක ගොඩක් ඉන්ට්‍රස්ටින් දේවල් මේ විදිහ කරලේට ඇවිල්ලා තියෙනවා. හරි. දැන් මම මේ කතා කරපු දේවල් කොහොමද ඇත්තටම වැඩ කරන්නේ? chat GPT කොහොමද වැඩ කරන්නේ? chat GPT එක වැඩ කරන්නේ AI based වෙලා. මම කලින් කතා කරපු විදිහට obviously ඒක AI program එකක්. ඉතින් මේක සකස් කරන්නේ open AI එකෙන්. මේක release වෙන්නේ November වල. release වෙලා දින 5ක් ඇතුළත මේකේ registered users ලා මිලියන සීමාව ඉක්මනවා. ඉතින් Netflix ආයතනයේ මේ ප්‍රමාණය අරගන්න අවුරුදු ගණනාවක් ගිහිලා තියෙනවා. ඉතින් chat GPT කියන program එකට දවස් 5කින් users ලා මිලියනේ පසු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. මේක use කරන AI එක තමයි language model කියන්නේ. මේ language model එක use කරන්නේ human language එක හරි මරත මේ languages කියන දේවල් use කරන්න ඉගෙන ගන්න සහ ඒක හරහා සරල उदाहरण ඇතුළට ගිහිල්ලා ඉවරයි. මොකද AI වල ගොඩක් වෙලාවට powerful කම වැඩි. ඒ වගේම අපිට storage එක පැත්තෙන් දේවල් මතක තියාගන්න unlimited storage එකක් වුණත් use කරන්න පුළුවන්. ඒ වගේම මේකේ powerful කොච්චර powerfulද human brain එකත් එක්ක compare කරද්දි මේවත් එක්ක ගණිත ගොඩක් ශේෂ්ඨ ගණනාවකට මේ දේවල් එකතු වෙමින් තියෙන්නේ. අපි ID ශේෂ්ඨ පැත්තට ගත්තොත් මෙතන ලොකු තර්ජනයක් තියෙනවා. මොකද personal website එකක් හදන්න උනත් තප්පර ගණක් ඇතුළත chat GPT එකට code කරන්න හැකියාව තියෙනවා. ඒ වගේ ලොකු game එකක් හදන්න game designing වලට එහෙම නැත්නම් ලොකු project එකක් හදද්දී පොඩි පොඩි කොටස් එකතු කරලා code කරලා අරගන්න chat GPT එකට හැකියාව තියෙනවා. මේ වගේ coders රට එහෙම නැත්නම් programmers රට උදව් කරන්න එක එක දේවල් වලට ඕනම දෙයකට chat GPT use කරන්න පුළුවන් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හැබැයි chat GPT එක develop කරන්නේ මම කලින් කිව්ව විදිහට open AI එකෙන්. මේකට software engineers ලා ඉන්නවා සහ තවත් ගොඩක් IT related jobs කරන කට්ටිය ඉන්නවා. ඉතින් AI develop කරන කොටසක් ඉන්න ඕනේ. හැබැයි AI එකක් develop කරන්න බැරි කමන්නේ. ඉතින් මේකට සා අපිට දේවල් කියන්න බෑ. මේ chat GPT කියන්නේ එකක් විතරයි. මේ වෙද්දී තව ගොඩක් තියෙන image generators තියෙනවා. ඒ වගේම අපිට වීඩියෝ එකක් එඩිට් කරන්න වීඩියෝයක් හදන්න වීඩියෝ එක කතා කරලා සියලුම දේවල් කරන්න වීඩියෝ එඩිට් කරන්න පවා AI's තියෙනවා මේ වෙද්දි මේ ලෝකේ. ඉතින් මේ හැම දෙයක් එක්කම සමහරකට මේවා බලන වීඩියෝ එක සම්පූර්ණයෙන්ම AI එකක් පාවිච්චි කරලා හදපු වීඩියෝ එකක්ද නැද්ද කියලා කියන්න බැරි තරමට AI එක මේ වෙද්දි දිනුනලා ඉවරයි. ඉතින් ඒක නිසා අපිට කියන්න බෑ මේවෙන් ඉස්සරහ මොන වගේ ඉම්පැක්ට් එකක් වෙයිද කියලා. ඩෙෆිනිට්ලි මේකෙන් ගොඩ දෙනෙක්ට ජොබ්ස් නැති වෙන එක අහන්න දෙයක් නැහැ. නමුත් අපිට තාමත් එක එක පැති තියෙනවා සර්වයිව් වෙන්න. ඉතින් ඇත්තටම මේක පැත්තෙන් හිතුවොත් ලෝකෙම AI වලින් හැමදේම කරන්න ගත්තොත් ලෝකෙන සියලුම දෙනාට පොදුවේ හැමදේම නැති වෙනවා. ඉතින් එහෙම වුණොත් සියලුම දෙනාට සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් සල්ලි කියන දේවල් පොඩ්ඩක් පැත්තකට දාලා. මොකද පොඩ්ඩක් හිතලා ගියොත් ඉතිහාසයට ගියොත් අපි දන්නවා මුඩින්ම කරේ මොකද? අපි බාණ්ඩ හුමාරු ක්‍රමයක් කරා. මොකද මේ බාණ්ඩ හුමාරු ක්‍රමේ සමහරක් අය
එක එක වැඩ සඳහා ස්පෙෂලායිස් සමහරක් අය ගොවිතැනේ දෙනවා එහෙම නැත්නම් සමහරක් අය සහල් සමහරක් අය පල්ලතුරු එළවලු ඒ වගේම සමහරක් අය මස් වර්ග ඊට පස්සේ මේගොල්ලෝ මේ දේවල් ෂෙයා කරගත්තා මේවට කියනවා ගැණුම් ක්‍රමය කියලා එක දේවල් හුවමාරු කරගත්තා හුවමාරු ක්‍රමය කියලා කියනවා ඊළඟට එක එක දේවල් ආවා සමහරක් රත්තරන් වගේ දේවල් එක එක සිම්බල්ස් යූස් කරන්න ගත්තා සල්ලි වෙනුවට ඊට පස්සේ සල්ලි කියලා මුදල් ලේඛකයක් ආවා මේ හැම දෙයකම එකතු එක්කෙනෙක් ලැබෙන සේවාවක් තව කෙනෙක් ලැබෙන සේවාවක් එක්ක හුවමාරු කරගැනීමක් අපි අන්තිමට කරන්නේ ඒ සේවාවල වෙනස් වෙනස් වටිනාකම් තියෙන නිසා ඒ දේවල් වෙනස් වෙනවා ඉතින් මේ හැමදේම ඕනේ යම්කිසි සේවා සහ අපිට අවශ්‍ය කරන සියලුම දේවල් මිනිස්සු විසින්ම කරන්න විච නිසා ඉතින් AI එකකින් මේ හැමදේම කරනවා නම් මිනිස්සු හැමෝටම නිකන් කිසිම වැඩක් නොකර ජීවත් වෙන්න පුළුවන් තරමට කෑම සියල්ලම AI වලින් සකස් කරන්න පුළුවන් ෆාම්ස් ඔක්කොම බලා ගන්න AI වලට බාර දෙන්න පුළුවන් අර කැල්කියුලේෂන්ස් ලොකු ලොකු දේවල් ගොඩක් AI වලට බාර දෙන්න පුළුවන් නිකන් හිතලා බලන්න මේ ලෝකේ සම්පූර්ණ වෙනස්සෙ ඉතින් මේ ගැන සම්පූර්ණ එපිසෝඩ් එකක් අපි කතා කරනවා එසේගේ පොඩ්කාස්ට් එකේ ඔයාලට පුළුවන් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා මේකට ගිහිල්ලා තවදුරටත් වැඩිදුර විස්තර දැනගන්න මොකද මේ වීඩියෝ එක වගේ නෙමෙයි පොඩ්කාස්ට් එකේ ගොඩක් දේවල් කතා කරන එකට එසේගේ පොඩ්කාස්ට් එක අහන්න පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා වීඩියෝ ෂෙයා කරන්න දෙන්නට දැනගන්නවත් මොකද chat GPT ගැන හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න වීඩියෝ ෂෙයා කරන්න අලුත් කෙනා නම් subscribe කරන්න වීඩියෝ ලයික් එකක් දාන්න අපි ආයෙත් මේ වගේ වීඩියෝ හම්බ වෙනකන් ඔයාලට හැමෝටම සුබ දවසක්